මොගේ අවුරුදු තුනට හතරට කලින් ජාතියට බලපාන විශේෂ මූුණ දෙන්න තිබ තත්ත්වයන්ට වඩා අරබුදු ඉස්සර හට එන්න නියමිත. හරිද එහමටත් මං අරිස්සලකය ඇතර මත්තුත් කන්නාව නැති ඇතින පස මන්ද පෝෂණයන සෞඛ්‍ය මේ සියලු පද්ධතින් කඩා වැටෙන් නියමිතයි. එතුර මේවෙන් ආරක්සා කරන්න ඇතරමකු රාජ්‍යාපෝ ප්‍රබල වෙන්න ඕනි රාජ්‍යා නවී කරණය වෙන්න ඕනි ඒකට අදාළ සාහච්ඡාව සිවිල් සමාජය හැදන්නවා. අපරාධවලට පොළඹෝනක දැගත්තු තරුණේ අපරාධවලට පොළඹෝනක කම්පුටර් හරා සමාජමාධ්‍ය හර කරන්නකුට සන්නම එක ට්‍රම්ට විඩිතියන එක ගත්ත ඇතුත් හෙනවේනි අපි ටක්ස් ොත් ගේවනවා කාරක් ගත්තොත්හේ මහතර ගුණයක් විතර ටක්ස එක ගෙවලා එතිරින් පස්සේ තෙල්ලට ටැක්ස එක ගෙවල්ලා දඩේ ගැහවු දඩේටත් බද්ද ගෙවල්ලා ගෙවල ගෙවලා දැන් එකෙන් අපි වගේ රටල් ගත්තුත් අපි ගෙවන විතරයිනික ඇ එහෙම අල්ලල ඉවර කරනවාගේ එකක් නිකන් අර මංගේ අපට නිකන් දැනුනට අල්ල ඉවර කරන්න බෑත අර සමාජ හැට මේම ති කොච්චර හොඳ දේවල් දුන්නත් වෙලාවකට යන ප්‍රමාණය අඩුයි හැබැයි හොඳ දෙවල් ඉල්ලන හොඳ මන්ද පෝජන හැදෙන එක පැත්තකෙන් මිනිස්සු ලෙඩ වෙන දැන් එක නිවස ඇත්තියෙන ඔබට එක ඔන්නන් දාන්න පුළුවන් කරාපිටි හොස්පිටල් එකේ හාට් සර්ජරි කරන්න වේටිං ලිස්ට එක තියෙන අවුරුදු දුනක් කුඩාදරුන්ට පිළිකා හෙද මේ මේ මාස පහය හය හතේ මේ ඊ පෙරද පිච්චරම දරුන්ට පිරිකා හැද කඩා වැටනත් දැන් අන්න හරි දැන් ආ ආර්ථිකෙත් හොඳ යරෙන් කරනික සමාර පොඩි බින්දනයට පත්තික කොටසක්කින්නා එහින්දා මංකන මේක දේශපාලන කතන්දරය පැත්තකින් තියලා අනිවාර්යම කරන්න ඔොටතයි මේ ප්‍රශ්නය හරිට තේරුම්ගන්න එතවට මංක ක්‍රයිම්ස් ගත්තර පස්සෙත් අපරාධ ගත්තර පස්සෙත් එතවට මේ තත්ත්වයන් විසින් එකන්න සමාජ ප්‍රශ්න සමාජය කඩා වැටන එක ආර්ථික ප්‍රශ්න දලා හිරේදාලා මේක බේරනවා කියෙන හිතනවා නම් ඒක බරමතන මිත්‍යා ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය යන දේවලට අත්තිරන දැවල් පංගෙන් ෆිස්බුක් ගත්තත්ව හැමකම් දින අත්තිරන එක්කු දමුල්ලේ අක්කබෝ නොරගංකරපය එක එතිරින් පස්සේ දැම් මේ කියන කයින් එක ඔය කීව කීපයක් ඔස්සේ එක්ක අම්බානික වෙඩින් එක ඔය මුණමුණ හරි එකන රටට වැඩක් නැති එකන්නේ යම් ප්‍රමාණයක මංකෙන් නිසරු එකන්නේ දෙ ඒවගත්තු දැමන්කෙන් දඹුල්ලි රහමගත්තු තීටට මහා ප්‍රපතල රහන් ලංකාවෙන්නේ හරි දෙවනට අරක වෙනුවෙන් රටේ මිනිස්සු මගේ හොරකම කියෙ ොදන තමයි කවුරු කරපුය මකෙන් එක මේ ප්‍රමාණය කොච්චරද කියන එක හැබැයි ඊට වඩා මහාධර්ම මංකොල්ල දා හොරකං ඇතිරින් පස්සේ වංචාවල් වක්කින් තම අප ඉස්ට කර ඔබි මේඒ වක්කම චැනල්ලකින් ඉස්ට කරන්නේ නුශ්ලෝ ගෙසල් YouTube නාලිකා විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත්දායකයා ලබා දෙන දත්ත හා තොරතුරුවල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතුවේ. මෙම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරමයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. අයිවන් දනුශ්ලෝක්ස් බලන හැමෝටම අයිවන් කියලා කියනවා. වෛද්‍ය අනුර දිසානායක මහතාතුමත් එකද සාකච්ඡා කරන විශේෂයෙන්ම කාලෝචිත බොහෝ කරුණු කාරණා වගේම මානව සංහතිය ඉදිරියේ තියෙන බිය නැත්තම් මානව සංහතිය ඉදිරියේ තියෙන ත්‍රාසය මූණදීමට සිදුවන භයානක සිදුවීම් ගැන අපි බොහෝසෙන් සාකච්ඡා කරා. එන්න එන්න මේ බිය වැඩි වෙනවද කියලා හිතනවා. මොකද පහුගිය දවස්වල සිදුවිච්ච දේවල් එක්ක මං හිතන්නේ මරණ බිය කියන එක සමහරක් වෙලාවට සමහර තැන්වල දකින්නට ලැබුණා. නිකන් උදේ හිටිය කෙනා නෙවෙයි හවස් වෙද්දී ජීවිතෙන් වන්දි ගෙවන්න සිදුවිච්ච තැන් තිබුණා. මේ සියලු දේවල් එක්ක අපි සාකච්ඡා කරමු. සමාජයේ මේ විදිහ දේශපාලන උණුසුම එක පැත්තකින් තියෙනවා, මැතිවරණ වසරක් විදිහට අනිත් පැත්තෙන් සමහර අපරාධ රැලි සමහර මද්‍රව්‍ය ජාවාරම් මේ සියලු දේවල් එක්ක මානව සංහතිය ඉදිරියේ මේ වෙද්දී මොන වගේ ප්‍රශ්න ඇද්ද කියලා තියෙන වෛද්‍යතුමනි අපි සාකච්ඡා ආරම්භ කරමු. ඕ දැන් ඔබ ඔය කිව්වා වගේම කියන්නේ දැන් එක පැත්තකින් තියෙනවා දැන් අර දියුණුවක් තියෙනවානේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් දැන් ඉස්සරට වඩා දැන් අපි අන්තර්ජාලය එතනින් පස්සේ ඉන්ටර්නෙට් කෝල් ගන්න පුළුවන්කම මං කියන ටිකක් අර අපි කියනවා මේ ලෝකේ ලං වෙලා කියලා. ඒතොර දැන් එකන්නේ ලෝකය ලං වෙන එකම ඒ දියුණුවම අපි අර මීට කලින් කතා කරා වගේම එකන්නේ අර අපි කියන මේ ඕගනයිස් ක්‍රයිම් කියන්නේ එකෙන් දැන් අපි ගත්තොත් ඉස්සර බෑනේ ඩුබායි වල ඉඳලා ලංකාවේ මං කියන ක්‍රයිම් එකක් ඕගනයිස් කරන්න බෑ. ඒ කියන්නේ ටෙක්නොලොජි එක දැන් ගත්තට පස්සේ කෝවගේ දැන් ඒ කියන්නේ එක්කෝ මං කියන්නේ බන්ධනාගාරේ ඉඳලා එහෙම නැත්නම් කිලෝමීටර් දහස් ගාණක් ඈත වෙන රටක ඉඳලා
එතකොට දැන් මගේ ලංකාව විතරක් නෙවෙයි උදේ ගත්තට පස්සේ ඒ කියන්නේ ඕගනයිස් ක්‍රයිම් කියන එක එන්න එන්න වැඩි වෙනවා ඉස්සරහ. දැන් හොඳම උදාහරණේ සංවිධායකවරු පිටරටක හිටියත් CCTV වලින් වෙන්නේ මොකද්ද කොහොමද උනේ කියන එක බොහොම බලාගෙන ඉඳලා තියෙනවා. ඒගොල්ලෝ වෙලා තියෙන්නේ මොනවාද මේ සියල්ල? ඒ කියන්නේ එක පැත්තකින් තියෙනවා මේ ইনফরমේෂන් කියන එක. මේක කියන්නේ IT කියලා ইনফরমේෂන් ටෙක්නොලොජි කියලානේ. එතකොට දැන් මේ ইনফরমේෂන් ටෙක්නොලොජි එකම ආපහු මං අරිසලකෝගේ අල්ලන්න අමාරු සමහර බරපතල මං අරිසලකෝ වගේ බරපතල අපරාධ කරන්න තරම් ඒ කියන්නේ ඒකට අදාළ පහසුකම එකෙන් එක පැත්තෙන් හම්බෙන්න. ඔව්. එතකොට දැන් අනිත් එක දැන් ක්‍රයිම්ස් ගත්තත් එහෙමයි. දැන් අපි කතාවලත් කියන සමහර මේ සයිබර් ක්‍රයිම්ස් කියන්නේ. ඔව්. හරිද? ඒ කියන්නේ කම්පියුටරේ හරහා ක්‍රයිම් කරනවා. එතනින් පස්සේ ගත්තොත් අපරාධ වලට පොළඹවන එක. දැන් ගත්තොත් තරුණයෙක් අපරාධ වලට පොළඹවන එක කම්පියුටරේ හරහා සමාජ මාධ්‍ය හරහා කරන්න පුළුවන්. ඔව්. දැන් අපි ගත්තොත් දැන් පහුගිය කාලේ ගත්තට පස්සෙත් ලංකාව ගත්තොත් සමහර චරිත ඒ කියන්නේ උලුප්පණේක පුම්බණේක මේ සියල්ල සහ සමාජලට ප්‍රසිද්ධ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මේ දෙකින්ම කරා. හරිද? එතකොට දැන් මම මේ කියාගෙන ආවේ ටිකක් අර මම කිව්වේ දැන් මේක හරිනම් ඒ කියන්නේ මේ දිනුව ගත්තොත් මානවයාගේ යහපත පැත්තට තමයි යන්න ඕනි. හැබැයි ඒක මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ නිකන් අපරාධ වැඩිපුර ඒ කියන්නේ වැඩිපුර අපරාධ වෙන ඒ පැත්තට ලෝකෙත් යමින් තියෙනවා. අනිවාර්යයෙන්. ඒතොර දැන් මම මේ වැඩසටහනත් කලින් පටන් ගන්නත් කලින් ඔබට කිව්වේ ඒ කියන්නේ දැන් ලෝකෙ ගත්තොත් ලෝකේ වැඩිපුරම හිරේ යන්නේ ජනගහනයට සාපේක්ෂව. අපි කියනවා ඉන්කාසරේෂන් රේට් එක කියලා. නිකන් ඇමරිකාවේ තමයි එහෙම වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ගත්තා ඒ තරමට ඇමරිකාවේ මිනිස්සු වැරදි කරනවද කියලා ප්‍රශ්නයක් එනවා. සාමාන්‍යයෙන් මම හරි අපි එදා කතා කරේ ඔය කැනඩාවේ සිද්ධිය. එතකොට දැන් කැනඩාව ගත්තොත් කැනඩාවේ අපරාධ හරි අවම මට්ටමක තියෙන. හරිද? එතකොට අපරාධ කරලා වැඩිපුරම හිරේ යන්නේ කැනඩ මේ මොනවාද ඇමරිකාවේ. නිකන්. එතකොට දැන් එක එකක් තියෙනවා මේ. දැන් දැන් ඇමරිකාව ගත්තොත් මං කියන්නේ දියුණුවනේ. දැන් අපි ගත්තොත් ආසන්නම එක ට්‍රම්ප්ට වෙඩි තියෙන එක ගත්තොත්. හරිද? එතකොට දැන් දැනට තියෙන එක නිකන් ගේම්ස් වලට බැහැ වෙලා නිකන් එහෙම සාකච්ඡාවක් දැනට තියෙනවා මං කියන්නේ 100%ක් එකේ හේතුව දැන් නැති වුණාට මං කියන්නේ එහෙම නිකන් පොඩි මොලේ විකෘති වෙච්ච ස්වභාවයක් එකේ තියෙනවානේ. දැන් ඔය ට්‍රම්ප්ගේ ට්‍රම්ප්ට වෙඩි තියෙන එක ගත්තත් එහෙමයි අතරම තමයි. එතකොට දැන් මම මේ කියාගෙන ආවේ එක පැත්තකින් ටෙක්නොලොජිකල් දියුණුව ඒ කියන්නේ ටෙක්නොලොජියේ දියුණුව මේකට බලපාලා තියෙනවා. මගේ වෙපන්ස් වලින් ඉඳලා මේ සියල්ලම ඒක ඇතුලේ තියෙනවා. අනිත් පැත්තෙන් තියෙන ප්‍රශ්නේ තමයි දැන් මං කිව්වේ දැන් රටවල් වලට සල්ලි තිබ්බ පමණිනුත් අපරාධ දැන් සාමාන්‍ය එකක් තියෙන අපරාධ වලට මේ ආර්ථිකයේ සම්බන්ධ කාරණා හරියද? හරිද? එතකොට දැන් හැබැයි දැන් ඇමරිකාවගේ රටවල් වල ගත්තාට පස්සෙත් ඇමරිකාවට සල්ලි තිබ්බට නිකන් ඒවයි ඉන්න කළු ජාතීන් ඒ කියන්නේ වෙනත් ජාතීන් ගත්තාට පස්සේ ඒ ජාතීන්ට වෙන ඒ කියන්නේ හිංසනය ඒ ජාතීන්ට රෙහිව තියෙන පීඩනය හරිද? ඒ හින්දාත් ඒ ජාතීන් දැන් අපි ගත්තොත් සමහරලාට දැන් ඔය පහුගිය කාලෙත් දැන් ඇමරිකාවේ ඡන්දේ කතාවෙදි තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මෙක්සිකෝවෙන් ගිහිල්ලා ඉන්න මිනිස්සු ගත්තාට පස්සේ ඒ මිනිස්සු මිනි මරණම තැනට ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට දැන් මූලික ප්‍රවේශය ගත්තොත් ඔබයිකෝ වගේ මේ කියන්නේ දැන් මේ තියෙන දියුණුවන් මේ සියල්ල නිකන් මානවයට හොඳයි වගේ පෙනුනට හැබැයි ඇත්තම කතාව මේක නරක තැනට යන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ ක්‍රයිම්ස් වල විදි වෙනස්. ඒ කියන්නේ ක්‍රයිම් වලට සම්බන්ධ වෙන්න පුළුවන් විදි වෙනස්. ක්‍රයිම්ස් වල පොළඹවා ගන්න තියෙන හැකියාව වැඩි වෙලා තියෙනවා. එතකොට දැන් මේකේ අනිත් පැත්තකුත් තියෙන හොඳ එකක්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ඇත්තටම ඇයිද ක්‍රයිම්ස් වෙන්නේ ඔයකෝ වගේ. ඒ කියන්නේ දැන් ඇමරිකාවට වැඩිපුර සල්ලි තිබ්බට හැබැයි ඇමරිකාව තමයි මම අර ඉස්සෙල්ලා කෝගේ ලෝකේ ඉන්කාසරේෂන් රේට් එක වැඩිම රට ජනගහනයට සාපේක්ෂව වැඩිපුරම ඉරේ යන මිනිස්සු ඉන්න රට. එතකොට දැන් අනිත් සමහර රටවල් දැන් උදාහරණයක් විදිහට ඇමරිකාවට අල්ලපු කැනඩාව ගත්තට පස්සේ කැනඩාවේ අපරාධ ඉතාමත් මඩුයි අපි අර එදා කතා කරා වගේ. ඒ කියන්නේ අර ලංකාවේ ළමයි ගිහිල්ලා ඝාතනයක් සිද්ධු වෙච්ච එක ගත්තට පස්සේ ඒක ජාතික ඛේදවාචකයක් විදිහට තමයි මම කියන්නේ ඒ රටේ අග්‍රාමාත්‍යවරයත් ඒක කතා කරන තැනට ගියා. එතකොට දැන් දැන් අපි ගත්තොත් අර ඒ කියන්නේ අර මේ ලෝකේ සතුටින් ඉන්න රටවල් තියෙන්නේ ඩෙන්මාර්කය, අයිස්ලන්තය, ෆින්ලන්තය, නෙදර්ලන්තය ඒ වගේ රටවල් ගත්තට පස්සේ ලෝකේ ක්‍රයිම් රේට් එක අඩුම රටවල්. හරිද? ඒ වගේ රටවල් ගත්තොත් ලෝකේ ක්‍රයිම් රේට් එක අඩුම රටවල්. එතකොට දැන් එක එකක් තියෙනවා මේ ඔය අපි ඔය පහුගිය කාලේ ඔය කතා කරානේ ලෝකයේ ආර්ථිකය සම්බන්ධයෙන් අපි ගිය වැඩසටහනෙත් කතා කරේ. ඒ කියන්නේ ඒ රටවල් වල තියෙන අපි එකට කියන්නේ මේ වෙල්ෆෙයාර් ස්ටේට් එක. ඒ කියන්නේ සුබ සාධන රාජ්‍ය. හරිද? මට හිත රසාව නැති වුණොත් මට දෙන්න අවම වැටුපක් ආණ්ඩුවෙන් දෙනවා. හරිද?
එතොට එහට දරුවෙක් ලැබුණොත්ත දරුවක පෝෂණය ආණ්ඩුවෙන් බලාගන්න සමහරටවල්තින බස්කුලියක් ගන්න යන්න බස්ස කියන්න හරි ඒක පැත්තිෙන දැන් ඒ රටවල් හැබ ටැක්ස් වැඩි තොර දැන් ඒ රටවල් ගත්තොත් දැන් එකන්න මනුස්සේක් සමහල්ලාවට ගන්න පඩියෙන් සියයට තිස්සටක් ටැක්ස් ගවන්න හැබැ ඒ මිනිස්සු එක ආසාාවෙන් ගෙවන ඒක රේතුූ තමයි මොකද ඒ මිනිසුට අපහු එක රිටන්න හම්බේ ඒ පහසු කටික සධ්‍යාපනය ගත්තත් උස සධ්‍යාපනය ගත්තත් පාර්යන එක ගත්තත් නගරාලංකරණය ගත්තත් පාක්කක ගත්තත් දැන් අපේ ගත්තොත් හෙවනවේනි අපි ටක්ස් ොත් ගවන කාරක් ගත්තොත් එම හතර ගුණයක් ඉතර ටැක්ස එක ගෙවලා එතරින් පස්සේ තෙල්ලට ටැක්ස එක ගෙවල්ලා දඩේ ගැහු දඩේටත් බද්ධ ගෙවල්ලා ගෙවල ගෙවලා දැන් එකන්න අපේ වගේ රටල් ගත්තු අපි ගෙවන විතරයිනි ගැන අවසාන දීමි කිය මිනිසු මොකත්තම් බින්න ඇතරම් තුර දැන් ඒ රටවල් ගතරවස මං අරිසලකෝගේ එකන්න ඔය සුභසාධන රාජ්‍ය ඔල ස්වභාවේ තමයි ඒ මිනිස්සු සතුටින් සහ මිනිස්සු සමාජ සම්බන්තා පවත්වන ඉතාමත්ම ඉහල මට්ටම තුර දැන් අපේ රටවල් ගත්තර පස්සේ එකන්න ඒ බිඳ වැඩිල දීන කඩා වැඩිලදී හරි දැන්ව එකක් තියෙන එක 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 මේ එකක් ඒ තමයි එකන්න හොඳ රස්සා තියෙන අපි ගන බුද්ජෝබ්ස් කියන්න දැන් අපි ගත්තුත් නිකම් මෙන්න මෙහෙම නිකං උදාහරණය ඔන්න දැන් ගමක ගුරුවරයෙක්ට එමනත්ත ගුරුවරයගේ දරුවෙන් ගොඩක් කරට අපරාධවලට යොමෙන අඩුයිනි සමර්ම කියන එක සැලරිම නෙමේ ඒ ම ගැන වේතනයම නෙමේ ඇත්තට හරි ඇතවට දැන් ඒක තින මේ එකොමිස්වල ආර්ථිකවල තියෙනක තා අපි කියෙන ඉන්කලසි ඉන්කලසිව කියන්නේ ආර්ථකයට මිනිස්සු සම්බන්ධ වෙන එකන සරලව GDP කෙනෙක වැඩිවෙන ගෙනෙමේ හරි එකැන මිනිස්සු එකනොමියකට සම්බන්ධයනවා මිනිස්සුන්ට හොඳ රස්සා තියනවා මිනිස්සු මානව සම්බන්ධා පවත්වන මිනිස්සු සමාජ සම්බන්ධා පවත්වන තුර දැ සමාජ සම්බන්තා නැති ආර්ථිකයට සම්බන්ධ නොවෙන ඇතින ආර්ථිකයක් නැති ඒ සියලු රටවල්ල මං අරිස්සලකු වගේ ක්‍රයිම් රේට් එක වැඩි ක්‍රයිම් එකන වගේ අපරාධ සඳහා එකන මංක විසලත්න අප මක මේ තන පටන්ගත් කරන්න ි ගන්න පවගලිකත්තු දිකට රට පවතා රම හුඩුද මන්ද්‍රවවිද මේ සියල් ඇල්ලුවන තුනිගන් මේමක අල්ලන හොඳයි එක අල්ල ඕන රහිපිට කරන්න ඕනි සහ එකොමිකක් තින ආර්ථිකත්වන එකට ීන්ටගේට් කරන්න ඕන එක ආර්ථිකත්ක සම්බන්ධ කරන්න ඕන ආර්ථක නැතික වෙන ප්‍රශ්නය එතුර දැන් මම කියාගෙනාවේ එකන්ද එහෙම අල්ලලා ඉවර කරනවාගේ එකක් නිකන් අර මංගේ අපට නිකන් දැනුනට ඉහෙම අල්ලලා ඉවර කරන්න බෑත්තර ඒක රහේතුතයි දැන් කවුරුහරි දැන් අපි ගත්තුත් එක පාතාල කවුරුහරි සම්බන්ධ කවුරුහරි ඉතිරින් අයිහොත් ඒකට ඒකට තරඟ කරන ඒකට ගැන්න ඒකටමත් තරග ඇත්ති නොම ගැන තැනට එන්න බෝල තරම් හැදන්න ඉටකට මංගැන මේ සමාජාර්ථක වට පිටා තියෙන් හරි මෙතවට මඟ රිස්සලකූුවගේ එකන්න අපි සමාලට හිතනගත්තමයි දැන් අපි ගොඩක්රට අපි හිතනගත්තමයි එකන්න අපට සල්ලි තියෙනවා අපි හොඳයි ඒගැන්නේගැන අපට මේ ආර්ිකරබුද ඇතුළ ජීවත්තිගෙන යන්න පුළුවන් හිදානික මේ අපිනිකං අපි හොඳ ඉන්න ගෙතුනට දැම මේ ඇතරම අරිසලකෝක දැ මේ ආරක්ෂාව ගත්තර පස සේට්ි ගත්තර පස්සේ දැන්ම කියන්න අතුර ගිරි සිද්ධිය ගත්තර පස්සෙත් දැන්තට දැන් සමහලට සිද්ධිය සම්බන්ධය නවෙන මැරෙන් නිකං ආර පරාකට ආපුයි ගට්ටියත් මැරෙන ඇත්තර හරි එතවට දැන්මම් කියාගෙනාවේ හින්දා මං කියන විශේෂ අනාරක්ෂිත බව ලංහාවිතරක්නේ ලෝකයේ මතු වෙලා තියෙන එතවට දැන් ඒගේ දැන් අනිත් කෑල්ල තියෙන්නේ මං අරිස්සලකූුවගේ දැන් ඔය දැන් මංකවේ දැන් ඔය අරවාගේ රටවල් ගත්තොත් ඒ රටවල්ලල මංකව ආර්ථිකයක් තියෙන තුට ඒ වගේ මතයි මං ඉස්සලකුවගේ හොඳ රස්සා තියෙන අපින බුද්ජොබ් එකනොමිකත් හොඳ රස්සා තියෙන ආර්ථිකයක් තියෙන එතුොට දැන් ඒ මිනිස්සුන්ට මේ කයිම් කරන්න එක පැත්තෙන් වෙලාවන්න කයිම් මේකට අදාළ තත්ත්වයන් කොහොම සැපිරෙන්නේ හරි එතුට ගත්තර පස අනිත්තික තමයි මංර අපි දැ පුදුවේ තියෙනක තමයි එකන් දැන් අපිත්තුත් මේ අපි මේ කොච්චර අතා කරත් මේක අදාළ දේශපාලන මැදිහත්වීම් දේශපාලන ආරක්ෂාව හදැන් අපිගත්තුත් දැන් ක්‍රයිම් රේට් අඩුම රටවල් ගත්තුත් හරිද දැන් ඒක නිවසීලන් රවසිරන්තෙත්තින්න හරිද කුගේ ප්‍රජාතන්ත්‍රවාදී හොඳ හරි දේශපාලන සංස්කෘතිය හොඳයි හරි එතවට දැන් මංකුවේ එකන් දැන් දේශපාදැන් අපිත් අපේ රටවල් ඉන්දියාව පකිස්ානය දැන් මේ සාමාන්‍ය ක්‍රයිම් රපුර තියනව ගත්තර පස ඇතරම ගත්තුත් නිගන් අර මහා ජරාජීන දේශපාල සංස්කෘතිය තියෙන්නේ හරි එතවට මම මේ කියන්නේ අද අප්‍රතින ප්‍රශ්නය තමයි එක මේ වටපිටාවන් ඇත්තටම ආපහු අලුතෙන් අලුතෙන් අපරාධ ක්‍රයිම්ස්
ඇතිරම් පස පාතාලයද එකනක එක එක හේතුවලට මේ ගැන මේක තල්ලුවෙන එක ගැන මේ අර ඉවරනෝටත් වඩා මේ අරට වඩා සංවිධානාත්මක අරට වඩා භයානක එක මක දියුණු අවුද දියුණතාක්ෂණය මේ සියල්ලෙන් ටිකක් විස්සරහට යන තත්වයකට ඇවිල්ල තියෙන ඉතින් අතරම් බරපතල ේදවාචක මහිතන වෛද්‍යතුමනි මේ සමාජයේ තියන ප්‍රශ්නයක් පසුගේ දවස්සල මේ පිළිබඳව සාකච්ඡා කර දැන් මේ පිළිබඳ සමාර කලාට අහලහල ඇති වෙලා ඇති හැබැයි ඒ ළඟදේ එහෙමනම් මේ වගේ දේවල් සමාජයෙන් නැති කරන්න මොකක්ද කරන්න ඕනි සමහරක් වෙලාවට මේ කියන විදිහට මත්ද්‍රව්‍ය ජාවාරම් සම්පූර්ණයෙන් නැති කරන එකද ඔය කියන තරම් ලේසිද කරන්න එහෙම නැත්තම් පාතාලි කියන එක සම්පූර්ණයෙන් නැති කරන එකද නැත්තම් ආකල්පයමය වෙනසක්ද මිනිස්සු වෙනස්වීමද ආකල්පයමය වෙනසක් ඇතිවීමද මොකක්ද වෛද්‍යතුමනි කරන්න ඕනේ දැන් අර මං අර ඉස්සලත් කියාගෙන වගේම ඒ කියන්නේ දැන් මේකට හේතු ගත්තොත් එතකොට දැන් ඒ හේතුවල මං කියන්නේ අපි හේතු සාකච්ඡා කරානේ එතකොට දැන් තියෙන එක තමයි දැන් මේ 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 හේතු ටික කොහොමද අයින් කරගන්නේ කියන එක දැන් උදාහරණයක් විදියට මං අර ඉස්සල කූ වගේම ඒ කියන්නේ දැන් අපි ගත්තොත් දැන් පහුගිය කාලේ අපි ওই ආර්ථිකය සම්බන්ධයෙන් කතා කරාම අපට ආපු එකක් තමයි ඒ කියන්නේ දැන් මේ මේ ආර්ථිකය හැදිලම තියෙන්නේ මේකෙන් සමහර කට්ටිය හැලෙන්න. ඔව්. දැන් ඔය දැන් ඔය පහුගිය කාලේ කරානේ. ඒ කියන්නේ දැන් අපිට අපිට සාමාන්‍ය කීප එක තමයි අපිට කිව්වේ ඒ කියන්නේ ටැක්ස් වැඩි කරා. හරිද? ඉන්ට්‍රස්ට් රේට් වැඩි කරා. ආණ්ඩුව වියදම් කරන එක අඩු කරා. හරිද? එතකොට ඒකෙන් වෙන එක තමයි සාමාන්‍ය රටේ සමාජයේ සිස්ටම් එකේ සල්ලි නැති කරන එක. අර මේ සංචරණයේ මුදල් ප්‍රමාණය අඩු කරන එක. එතකොට මේ අඩු කරන එකෙන් බලාපොරොත්තු වෙන එක තමයි සමහර ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වය නැති වෙන එක. එතකොට සමහර අයට රස්සා නැති වෙන එක. ඔව්. ඒකේ තියෙනවා ඒ කියන්නේ පවත්වාගෙන යන්න ඕනි විරකියාව රේට් එකක් තියෙනවා. ඊට වඩා රේට් එක අඩු වුණොත් ඒක ආර්ථිකයේ ප්‍රශ්නයක්. ඉදි එන්නේ ඒ කියන්නේ දැන් අපි ගත්තොත් දැන් ගිය සැරේ ගත්තොත් ඉන්ට්‍රස්ට් රේට් වැඩි කරනවා බදු වැඩි කරලා අර හිමෙන් කළා සල්ලි නැති වුණාට පස්සේ ඒ කියන්නේ අපි ගත්තොත් ගියක් හදන මිනිස්සු ගියක් හදන්නේ නැහැ. ඒතර බාසුනට වැඩ නැහැ. ඉතින් පස්සේ මං කිව්වේ ගල්වල එක් කරන්නට වැඩ නැහැ. බදා වන්න එක් කරන්නට වැඩ නැහැ. ඒතර ඒගොල්ලෝ ඉදිරින් ඉන්න ඕනේ. ඒතර මොකද ඒගොල්ලෝ වැඩ කරොත් ඒගොල්ලන්ට සල්ලි හම්බ වුණොත් ඒගොල්ලෝ බඩු ගන්නකොට බඩු වල ඩිමාන්ඩ් එක වැඩි වෙන හින්දා හරිද? ඒක ඒ ඩිමාන්ඩ් එක සපයා ගන්න බැරි නම් බඩු මිල වැඩි වෙන ඒවා පිටරටින් ඉම්පෝට් කරන්න වැඩි වෙනවා අරෙම් මෙහෙන් කියලා මේක ස්ටැබිලයිස් කරන්න මේ කියන්නේ අපි කියන එකට කියනවා ඒගොල්ලෝ ෆිස්කල් කන්සොලිඩේෂන් කියලා ඒක කරන්න පාවිච්චි කරන එක තමයි ඒ කියන්නේ සිස්ටම් එක අල්ලි නැති කරන්නේ හරිද ඒවට කියන්නේ ඔස්ටිලිටි මෙසර්ස් කියලා කියන්නේ හරිද එතකොට දැන් මම අර කියන්නේ දැන් තාමත් ඒක තමයි ඉස්සරහටත් එන්නේ යන්නේ අපි ඔය දිගටම අපි කතා කරේ ඒ කියන්නේ ලංකාවේ ආණ්ඩුව තමන්ගේ රාජ්‍ය විසින් කරන වියදම මම අර ඉස්සලා උදාහරණ ගත්තේ දැන් ස්කැන්ඩිනේවියානු රටක් ගත්තොත් එහෙම රාජ්‍ය දලදාසික නිෂ්පාදනයෙන් 138-40 වියදම් කරන ආණ්ඩුව. හරිද? එතකොට දැන් මම අර ඉස්සලා කෝකේ දැන් ඒවැ ටැක්ස් හම්බෙනවා තමයි මම කියන්නේ ලංකාවේ ටැක්ස් නැතුව නෙමෙයි ඇත්තටම. හරිද? එතකොට අපි වගේ රටවල මම අර ඉස්සලා කෝකේ දැනට ඒක තියෙන 18 හමාරක් ඒක 2032 වෙන 13 හමාරට ගේන්න තමයි සැලස්ම යෝජනාව තියෙන්නේ. හරිද? එතකොට දැන් ඒකෙන් ඒගොල්ලෝ කියන දේ තමයි එතකොට මම අර ඉස්සලා කෝකේ ඒ කියන්නේ අඩු වැටපුට යන්න මිනිස්සු පෙළඹෙනවා. ඒ කියන්නේ මිනිස්සු දුර්වල වෙනවා. ඔව්. ඒතර එහෙම වුණාට පස්සේ මං කිව්වේ පිටරටින් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන එහෙම වෙන්නේ නැහැ. පිටරටින් ආයෝජන එනවා. එතකොට අර අඩු වැටපුට මිනිස්සු ඒ රස්සාවලට යනවා. එහෙම එහෙම කියලා යම් ආර්ථික ක්‍රියාවලියක් වෙනවා. ඒ සමාගම් වලින් උපදවා ගන්න මුදලෙන් යම් ප්‍රමාණයක් මිනිස්සුන්ට කාන්දු වෙනවා කියන එක තමයි ඒ තියෙන පොලිසි එක. ඔව්. හරිද? ඇත්තටම ලෝකෙ කොතනවත් එහෙම වෙන්නේ නැහැ. හරිද? එහෙම හිතන රටවල මම අර ඉස්සෙල්ලා කිව්වාගේ අපරාධද මේ සියල්ල අන්ත ඒ කියන්නේ ඒක පැත්තකින් මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ දැන් අපි වගේ රටවල තියෙනවනේ දැන් ওই සුත්‍ර මූල්‍ය ණය කියන එක. එතකොට දැන් සුත්‍ර මූල්‍ය ණය කියන්නේ ඒ කියන්නේ ඒක බැලුවට පස්සේ ටිකක් පොඩි ආස්වාදනීයයි. ඒක නිකන් බැලුවට පස්සේ එක්කෙනෙක්ට කාට හරි ණයක් දෙනවා, එයා ව්‍යාපාරයක් පටන් ගන්නවා, එයා දියුණු වෙනවා, එයා දියුණු වෙලා උඩට එන එක හරි මානවවාදී නිකන් එහෙම එකක් හිතෙනවා. හැබැයි ඇත්තටම කතාව තමයි අපි වගේ රටවල් වලට තියෙන ප්‍රශ්නේ ඒ දැන් ඒ කියන්නේ අපි ගත්තොත් ඒ කියන්නේ ඔය ඒ කියන්නේ ව්‍යවසායකයෝ කියලා අර දැන් අර දැන් ඔය ජනාධිපතිවරුන්ට ඉල්ලන්නේ එක්කෙනෙක් අර රොටි එක කයන්නේ ව්‍යවසායක හොයන්නත් යන්නේ. එතකොට කුඩා ව්‍යවසායකයෝ හිටියාම රට හැදෙනවා කියන එක තමයි ඒගොල්ලෝගේ පොලිසි එක තියෙන්නේ. හැබැයි ඇත්තටම කතාව තමයි ඒ මිනිස්සු ඒ ණය අරගෙන ඇත්තටම හැමදාම මේ දුප්පත් භවයේ ට්‍රැප් එකේ දිනුදු භවයේ හැමදාම වැටිලා ඉන්නවා. හරි. එතකොට මම අර ඉස්සෙල්ලා කෝගේ කුඩා ඒකක. දැන් අපි ගත්තොත් දියුණු රටක් ගත්තොත් රෙස්ටොරන්ට්
දැන් අපි ගත්තොත් මංකුවේ ස්කැන්ඩිනේ නේවියාව ගත්තොත්ත ඔය කැන්නේ රෙස්ටොරන්ට් කියන එක ඒකැන්නේ ඒක සහනදායි මුලට කෑම දෙනවා සහ ඒවා හොඳ මට්ටමෙන් හොඳ චේන්ස් විදිහටයි තියෙන්නේ. එතකොට ඒවයි රස්සා කරන කට්ටිය රස්සාව නිශ්චිතයි. හරිද? අනාගතයේ සුරක්ෂිතයි. හරිද? එතකොට දැන් ගත්තොත් දැන් මේක ගත්තොත් එහෙම දැන් වැඩේ හදන එක්කෙනෙක් ගත්තොත් අද දවසර කොහොම හරි මේව කරගන්න වැඩේ ටිකක් හදලා මේව කරගන්න. ඔව්. හරිද? හිට වැඩේ වික්ක නැත්තම් කරන්න දෙයක් නැහැ. හරි දැන් මං කියන ලංකාව ඉන්දියාව දැන් ඉන්දියාව කියලා තිනින්ද දන්නවනේ. හරිද? එතකොට පොඩි පොඩි චූටි චූටි අසංවිධානාත්මක මං කියන්නේ එෆිෂන්සි එකක් නැති කාර්යක්ෂමතාවයක් නැති පොඩි පොඩි මේ 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 කියන ඒකකින්ද රටවල් මං අර ඉස්සෙල්ලා කිව්වාගේ රටවල් කර්මාන්ත හැදෙන්නේ රටවල් මං කිව්වේ බෙලහීන වෙනවා. හරිද? එතකොට දැන් ඒකේ ප්‍රතිඵලයක් විදියට මං කිව්වේ ගුඩ් ජොබ් ඉකොනොමි එකක් හැදෙන්නේ. අනිත් එක තමයි රටේ ජනනය වෙන ධනය මිනිස්සු අතරට යන්නේ. හරිද? එතකොට මිනිස්සු අතරට ධනේ නැත්තම් මිනිස්සුන්ට සල්ලි නැත්තම් හරිද? එදිනදා ජීවිතාව ගත කරගන්න නැත්තම් ගත කරගන්න විදිහක් නැත්තම් ඔවුන්ගේ ජීවිතවල පැවැත්ම සම්බන්ධ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. සහ ඔවුන්ට රෙකග්නිෂන් එකක් නැහැ. ඔවුන්ට හඳුනා ගැනීමක් නැහැ. ඔවුන්ට විසිබිලිටි එකක් නැහැ. එහෙම වුණාට පස්සේ මං කියන්නේ ක්‍රයිම් එකට යන්න ලොමු වෙන්න තියෙන හැකියාව ඉතාමත්ම වැඩි. එතකොට මං අර කියාගෙනත් ආවේ. එතකොට දැන් මේ මං කියුවේ එක පැත්තකින් මේ තියෙන ඉකොනොමික් පොලිසීස් හින්දා අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මේ තියෙන දේශපාලන සංස්කෘතික කතාව හින්දා එතකොට මේක මේක මෙහෙම මේ මේක කඩාවැටිලා තියෙනවා. ඒ කියන්නේ පද්ධති කඩාවැටිලා තියෙනවා. අපි කතා කරන පද්ධති. හරිද? එතකොට මේ පද්ධති ටිකක් නැගිට්ටන්න අමාරු මට්ටමට කඩාවැටිලා තියෙනවා. හරිද? එතකොට දැන් මම අර ඉස්සෙල්ලා කිව්වේ, ඒ කියන්නේ මම අපි අර මීට කලිනුත් අපි සාකච්ඡා කරේ. ඒ කියන්නේ දැන් දැන් මම කියන්නේ අපිට බැරි වෙයි අයිස්ලන්තය, ඩෙන්මාර්කයේ තරම් එහෙම යන්න එකපාර බැරි වෙයි. හැබැයි අපට අත් ඕනකම තිබෙනවා, ඒ කියන්නේ නිෂ්පාදනයේ තියෙන ආර්ථිකය. හරිද? එතකොට රාජ්‍ය විසින් දැන් ඔය එක පැත්තකුත් අපි මේ මෑත කාලේ දිගටම කතා කරාපු එකක් තමයි. ඇත්තරම දැන් ඒ කියන්නේ දැන් අපේ රටවල් වල තියෙන මතයක් තියෙනවා, ඒ කියන්නේ රාජ්‍ය මේ ව්‍යාපාර කරන එකෙන් මේ සියල්ලෙන්ම අයින් වෙන්න ඕනේ කියලා තමයි අපේ රටේ මතවාදී හදලා තියෙන්නේ. එතකොට ලංකාවේ පහුගිය කාලේ කරාපු සර්වේ එක තියෙනවා 180ක් ලංකාවේ ජනතාව කියනවා, 78ක් 79ක් ලංකාවේ ජනතාව කියනවා රාජ්‍ය ආයතන විකුණන්න ඕනේ කියලා. හරි, මම මේ කියන්නේ මේ මේ දූෂණයට ලක් වෙච්ච, මේ දේශපාලනීකරණයට ලක් වෙච්ච, මේ අකාර්යක්ෂම වෙච්ච මේවා මෙහෙම පවත්වන්න ඕනේ කියන එක නෙමෙයි. ඔව්. හරිද? හැබැයි ඔය මං අර කියාපු රටවල් ගත්තට පස්සේ ඒවයි රාජ්‍ය මං අර ඉස්සෙල්ලා ගුවගේ මහා මැදිහත් වීමක් රාජ්‍ය කරලා, ඒ කියන්නේ මිනිස්සුන්ගේ සුබ සාධනේ මේවා කරලා මිනිස්සු සතුටින් ඉන්න තැනට අරන් ඇවිල්ලා සමාජය හොඳ එකක් විදිහට පවත්වාගෙන යනවා. ඒවට කියන්නේ මේ ඒ කියන්නේ සෝෂලිස් ඩිමොක්‍රසීස් කියලා ඒවට කියන්නේ. හරිද? එතකොට දැන් අපේ රටේ ඕක කතා කරොත් අපි කියන්නේ අන්න පසුගාමි අරහෙමෙන් එහෙම කියලා තමයි අපේ රටේ ඕක කියන්නේ. හරිද? දැන් රාජ්‍ය සම්බන්ධ කතාව ගත්තට පස්සෙත් අපි ওই පහුගිය කාලේ දිගටම කතා කරාප එකක්. ඒ කියන්නේ දැන් දකුණු කොරියාව කියන එක දැන් අපි එදත් කතා කරේ නිකන් හරි දියුණු රටක්නේ. ඔව්. හරිද? එතකොට මේ අපේ රටේ ආර්ථිකය කතා කරන කට්ටිය කියන්නේ දකුණු කොරියාව කියන්නේ ඔක්කොම ප්‍රයිවටයිස් කරලා තියෙන ඔක්කොම ප්‍රයිවට් සමාගම් තමයි තියෙන්නේ. ඒ හින්දා තමයි ඒක දියුණුනේ කියලා අපිට කියන්නේ. හරිද? හැබැයි දකුණු කොරියාව ගත්තට පස්සේ එකෙන් දකුණු කොරියාවේ ආර්ථිකයෙන් 138ක් රාජ්‍ය තමයි හසුරුවන්නේ. 138ක් රාජ්‍ය හසුරුවන්නේ. දකුණු කොරියාවේ ජල සම්පාදනය ගත්තොත් රාජ්‍ය සමාගම. ගෑස්ද මං අරචිර කෝ පෙට්‍රෝලියම්ද ශක්තිය කෙමිකල්ස් මේ සියල්ලම වගේ ගත්තට පස්සේ අපි කියන SOEs තමයි පවත්වාගෙන යන්නේ. ඒතරද ඒගොල්ලොන්ගේ තියෙන ප්‍රශ්න, ඒගොල්ලොන්ගේ තියෙන ඒ කියන්නේ මේ 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 අරමුණ තමයි, ඒ කියන්නේ රාජ්‍ය ව්‍යාපාර කරනවා. එතකොට රාජ්‍ය ව්‍යාපාර කරන ගමන් රාජ්‍යයේ තියෙන ප්‍රධාන කාරණා තුනක්. ඒගොල්ලෝ විශ්වාස කරන්නේ රාජ්‍ය ව්‍යාපාර කරාට රාජ්‍යත් අලුත් සොයා ගැනීම කරන්න ඕනි. ඔව්. කාර්යක්ෂමතාව පවත්වාගෙන යන්න. අනිත් එක තමයි මේ ව්‍යාපාර පරිසරය ආරක්ෂා කරන්න. හානියක් වෙන්න විදිහ නැහැ. පරිසරයට හානියක් වෙන්න තු ආරක්ෂා කරන්න. අනිත් එක තමයි ජනතාවට සේවය සලසන්න. හරි. එතකොට දැන් ඒගොල්ලෝන් ගත්තට පස්සේ ඒගොල්ලෝන්ගේ සිස්ටම් එකක් තියෙනවා. දැන් අපි ගත්තොත් ජලනල පද්ධතිය ගත්තට පස්සේ ඒක AI වලින් මොනිටර් කරනවා. කොතනින් හරි වතුර ලීක් වෙනවා නම් AI ටෙක්නොලොජි එකෙන් ඒගොල්ලෝ දැනගන්න. හරිද? එතකොට මිනිස්සුන්ට ඕනනම් පුළුවන් අතන වතුර ලීක් වුණා ඒක හදන්න කොච්චර කල් වෝටර් බෝඩ් එකට ගියාද වෙලාව. කොච්චර වෝටර් බෝඩ් එක වතුරේ අපතේ ඇරියද? හරි, ඒක බලන්න වෙබ්සයිට් එකක් තියෙනවා.
හරි දැන් අපි ගත්තොත් එහෙම වතුර බටේ ගැටලා ගම් වතුර ගලලා ගම් හේදිලා ඔක්කොම උනාට පස්සේ ඒ කියන්නේ අපි වතුර බටේ වහන්නේ. හරිද? එතකොට මම මේ කියන්නේ දැන් මම කියන්නේ ඒකට තාක්ෂණේ නෑ, ඒ සඳහා වැදගත් වීමක් නෑ, ඒ කතන්දරේ දිනන. හරිද? හැබැයි මම කියන්නේ දැන් ලෝකෙ තත්ත්වය ගත්තොත් එහෙමයි. එතකොට දැන් එහෙම මම අර ඉස්සෙල්ලා කියාගෙන ආවා වගේ, ඒ කියන්නේ දැන් ඔබට ඕනනම් කියන්න පුළුවන් ක්‍රයිම් රේට් එක ගොඩක් අඩුයි රටවල. හරිද? මම ඕනනම් ඒ කියන්නේ දැන් ඩේටා මට මේ වෙලාවේ දෙන්න පුළුවන් ක්‍රයිම් රේට් එක අඩු රටවල්. දැන් අපි ගත්තොත් සිංගප්පූරුව ගත්තත් ජපානය ගත්තත් එතකොට දැන් මම කියන ආසියානු ඔය ඔය රටවල් වල ගත්තට පස්සේ අතරම ක්‍රයිම් රේට් එක සාමාන්‍ය පළවෙනි අඩුම 10 අතර තියෙන ඒ රටවල්. හරි. එතකොට දැන් ඒ හින්දා මම අර ඉස්සෙල්ල කිව්වාගේ දැන් මේ මේ දැන් අපේ රටේ ප්‍රශ්න හොයාගන්න ප්‍රශ්න අඳුරගන්න විදිහ වැරදි. ආර්ථිකය ගැන තේරුම් ගන්න විදිහ වැරදි. හරි. ඒක ගැන කතා කරන්නේ නැහැ ඇත්තට. මං කිව්වා ඉකොනොමික් ට්‍රාන්සිෂන් ඇක්ට් එක ආවට පස්සේ ඒක මංගෙ 2032 දී මෙච්චර ප්‍රමාණයකින් රාජ්‍ය වියදම් කප්පාදු කරන ඒක සබ් සහාරන් අප්‍රිකාන් කන්ට්‍රි එකටත් වඩා අඩුයි කියලා දැක්කේ නැහැ කොතනක් සාකච්ඡා කරනවා තිබෙන්නේ. එතකොට දැන් මම මේ කියන්නේ දැන් අපට දැන් මම කියන්නේ මේ සාකච්ඡාවෙන් දැන් අපි මේක සමහර අපි දැන් පහුගිය කාලේ රේඩියෝ චැනල් වල අරහින් මේ කරාපු හැම එකෙම අපි කියන එක තමයි මේ සාකච්ඡා අපේ රටට ආදරේ විශේෂයෙන්ම බුද්ධිමත් උගත්තු මේ කතා කරන්න ඕනේ. ඒතර මේක අපි කතා කරලා තමයි උඩට බලපෑම් කරන්න පුළුවන්කම තියෙන්නේ. මං කියුවේ දේශපාලනයේදී පක්ෂ කෙසේ වෙතත් හැබැයි දේශපාලන ඉන්ෆ්ලුවන්ස් එකක් එහෙම නැත්නම් ඒකට බලපෑමක් කරන්න පුළුවන්කම තියෙන්නේ ඒක මේව කරොත්. එතකොට හැබැයි මං අර ඉස්සෙල්ලා කිව්වාගේ දැන් මං එක උදාහරණයක් කියන්නම් ඔබට. ඒ කියන්නේ ඔය ඒ සර්වේකින් ආපිකේ ඒගොල්ලෝ කියන මං අරිසලකෝගේ ලංකාවේ 78% විතර කියනවා පෞද්ගලීකරණය කරන්න ඕන රාජ්‍ය ආයතන කියලා. ඔව්. එංගලන්ති ගත්තට පස්සේ එංගලන්තේ වතුර විකුණලා තියෙන්නේ. තේම්ස් වෝටර් කියලා තේම්ස් නදිය ආශ්‍රිත තේම්ස් වෝටර් තමයි වතුර එකේ වැඩිපුර මේ ඒක අධිකාරිය තියෙන්නේ. එංගලන්ති මිනිස්සු ඒ කියන්නේ 10න් 7ක් කියනවා මම ඔබට ඕනනම් ගාඩියන් එකේ report එක වන්නම්. ඔව්. එංගලන්ති මිනිස්සු 10න් 7ක් කියනවා මේ ප්‍රයිවටයිස් කරලා අපි කාපෝ ආණ්ඩුවට ගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ ලංකාව මේ කන්න නැහැ දුප්පත් වෙලා ඒ කියන්නේ මේක මේ ඉගෙන ගන්න ඇවිල්ලා තියෙනවා. මේගොල්ලෝ කියනවා මේක ගුණන්න ඕනේ කියලා. හරිද? හැබැයි එංගලන්ති ගත්තට පස්සේ එංගලන්ති ජනතාව කියනවා හරිද? ඒක ආපහු රාජ්‍යයට ගන්න ඕනේ කියලා. දැන් පහුගිය කාලේ ඡන්ද අරහෙමෙන් ඔක්කොම ටික ගත්තට පස්සෙත් එහෙමයි. එතකොට ඒවා මම අරිසරකෝ ජනතාවාදී ඒ කියන්නේ නිකන් එහෙම ආණ්ඩු ගත්තට පස්සේ තාණ්ඩු ඒ කියන්නේ කම්කරුවන්ගේ පැත්තේ තමයි ආණ්ඩුව තියෙන්නේ. හරිද? කම්කරු පක්ෂේ තමයි ප්‍රංශෙත් දිනන්නේ එහෙමයි. එංගලන්තෙත් දිනන්නේ එහෙමයි. දැන් ඒවයි ගත්තට පස්සේ නිකන් එහෙම එකක් තියෙන්නේ. එතකොට අපි ගත්තට පස්සේ මම අරිසරකෝ වගේ මේක ඔක්කොම විකුණන්න ඕන රාජ්‍ය සුභ සාධනය කරන්න ඕනේ. රාජ්‍ය සුභ සාධනය කරනින්ද සානාධාර දෙනින්ද තමයි රට දුප්පත් වෙලා තියෙන්නේ. හරිද? එතකොට එහෙම මහා වැරදි බොරු සංකල්ප ගොඩක් මිනිස්සු ගොළුවට දාලා තියෙනවා. ඒක මං අර ඉස්සෙල්ලා කෝගේ මහා ඒ කියන්නේ මං කිව්වේ ඒ කියන්නේ රටේ පැවැත්මට ජාතියේ පැවැත්මට හානිකර තත්ත්වයක් දක්වා මෙරුවට ඇවිල්ලා තියෙනවා. ඒක බරපතල හානිකර තත්ත්වයක්. අපි අර ඉදා කතා කරේ. ඒ කියන්නේ දැන් ඔය තියෙන ඒවා හින්දා එක පැත්තකින් මන්ද පෝෂණය හැදෙනවා. එක පැත්තකින් මිනිස්සු ලෙඩ වෙනවා. දැන් ඒක නිවුස් එකක් තියෙනවා ඔබට ඒක ඕනනම් දාන්න පුළුවන්. කරාපිටි හොස්පිටල් එකේ heart surgery කරන වේටිං ලිස්ට් එක තියෙනවා අවුරුදු 3ක් යන. එතකොට දැන් ඒ කියන්නේ ඒ තැන තමයි ඒක තියෙන්නේ. හරිද? කුඩා දරුවන්ට පිළිකා හැදෙන. මේ මාස 5 6 7 මේ ඊයේ පෙරේද පිළිච්චලම දරුවන්ට පිළිකා හැදෙන. හරිද? එතකොට මම අර ඉස්සෙල්ලා කිව්වාගේ මේක පද්ධති විදියට සිස්ටම්ස් විදියට මේ ඔක්කොම කඩාවැටලා තියෙනවා. එතකොට කඩාවැටුණාත් දැන් අන්න හරි දැන් ආය ආර්ථිකෙත් හොඳයි අරින් මේන් කියලා නිකන් සමහර පොඩි වින්දනයටපත් ඉච්ච කොටසක් ඉන්නවා. එහෙනම් මං කියන්නේ මේක දේශපාලන කතන්දරේ පැත්තකින් තියලා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ තමයි මේ ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න ඕනේ. මොකද මේ ඉන්න තත්ත්වය අපි ගත්තොත් දැන් අද මේ මොහොත ගත්තොත් එහෙම ඇත්තටම මීට වඩා අවුරුදු 10කට කලින්ටත් වඩා අපි පල්ලෙහාට වැටලා තියෙනවා. හරිද? එතකොට මම අර ඉස්සෙල්ලා කිව්වා මේ නේෂන් එකක් විතර අපි කඩා වැටලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් ඔය පාස්කු ප්‍රහාරය ඇතරින් පස්සේ ගත්තට පස්සේ කොවිඩ් එක 2019. එතකොට දැන් මේ හේතු දෙකින්ද අපි එදා කතා කරානේ. ඒ කියන්නේ මේ මෙවැනි හේතු දෙකකින්ද අපි සමස්තයක් විදිහට සම්පූර්ණ කඩා වැටුණානේ. ඔව්. හරිද? එතකොට ඇත්තම කතාව තමයි දැන් මේක යම්තන් ටිකක් දැන් නැගිටලා ඉස්සරහට යනවානේ. දැන් හොඳට යනවා කියලා කියනවානේ. ඒකට කියන්නේ බැක් ඔන් ට්‍රැක් කියලා. ආයෙ ට්‍රැක් එකට වැටුණා කියලා කියන්නේ. ඔව්. හැබැයි ඒ කියන්නේ ඒ ට්‍රැක් එකට කියනම ප්‍රශ්නයක්. ට්‍රැක් එකට කියන එකම ප්‍රශ්නයක්. ඒක නේද හේතුව දැන් ඒ කියන්නේ අර කඩා වැටිච්ච ට්‍රැක් එකට තමයි ආයෙ වැටලා තියෙන්නේ. ඔව්. හැබැයි අතරම හදා තමයි
මේ මේ අපට මේ වෙලාවේ ඔය පහුගිය අවුරුදු තුනට හතරට කලින් ජාතියට බලපාන විශේෂයෙන් මූණ දෙන්න තිබ්බ තත්ත්වයන්ට වඩා අරමුදු ඉස්සරහට එන්න නියමිත. හරිද? එහෙමනොත් මම අර ඉස්සරගේ ඇත්තටම අත්තුත් කන්නා නැති එතන පස්සේ මන්ද පෝෂණයේන සෞඛ්‍ය මේ සියලු පද්ධතීන් කඩා වැටෙන්නේ නියමිතයි. ඒතර මේවෙන් ආරක්ෂා කරන්න ඇතරම කිව්ව රාජ්‍ය ආපව ප්‍රබල වෙන්න ඕනි. රාජ්‍ය නවීකරණය වෙන්න ඕනි. ඒකට අදාළ සාහජ්‍යාව සිවිල් සමාජය හැදෙන්න ඕනි. එතකොට මේ මොකක්වත් නැතුව ආහාරය ටික විකුණමු විකුණලා කීයක් හරි ගන්න ආයෙ තව ටිකක් යනවා. ඒක තමයි දැනට තියෙන මේවෙන්. එතකොට මම කිව්ව ක්‍රයිම්ස් ගත්තට පස්සෙත් අපරාධ ගත්තට පස්සෙත් එතකොට මේ තත්ත්වයන් විසින් ඒ කියන්නේ සමාජ ප්‍රශ්න, සමාජයේ කඩා වැටෙන එක, ආර්ථික ප්‍රශ්න, ආදායම් බෙදියාම් විෂමතාවය, බඩගින්න මේ සියල්ල විසින් ඇත්තටම අපරාධාපහු වැඩි වෙන්න තමයි නියමිත. ඉතින් මම හරි ඉස්සර කිව්වා මේක ඉතින් අල්ලලා හිරේ දාලා මේක බේරනවා කියලා හිතනවා නම් මේක බරපතල මිත්‍යාවක්. මොකද සමාජයෙන් මේ කතිකාවත ඇසිය යුතුයි, සමාජයෙන් මතුවිය යුතු කරුණු කාරණා තමයි වෛද්‍යතුමා මේ විදිහට මතු කරන්නේ. නිරන්තරයෙන් නිබදව මේ වැඩසටහන හරහා සමාජයේ ඇතිවිය යුතු කතිකාවතක් තමයි අපි මේ ඇති කරන්න උත්සාහ කරන්නේ. අර සමාජයේ හැටි මෙහෙමනේ, ඉතින් කොච්චර හොඳ දේවල් දුන්නත් වෙලාවකට යන ප්‍රමාණය අඩුයි. හැබැයි හොඳ දේවල් ඉල්ලනවා, හොඳ දේවල් දෙනවා. ඔබේ යුතුකම, ඔබේ වගකීම මේ දේ පුළුවන් නම් තව කෙනෙක් තේරුම් අරගන්න ෂෙයා කරන්න, ඔබේ අදහස ඔබේ කමෙන්ට් එක දාන්න අවසාන වශයෙන් වෛද්‍යතුමනි මොනවගේ පණිවිඩයක්ද දෙන්න. ඔව්, ඔබ ඔය කිව්වා වගේ මේ කියන්නේ අපි ඔය වැඩතරමන ගත්තොත් මම කියන්නේ කමෙන්ට්ස් දින අපට හම්බෙච්ච දේවා හරි හරි ධනාත්මකයි, හරි හොඳයි. ඉතින් අතරම හතාව. ඒතකොට ඒක ගැන අපට සතුටක් තියෙනවා. හැබැයි ඔබ ඔය කිව්වු අනිත් එක තමයි. ඒ කියන්නේ මේක අහන්නේ කී දෙනයිද? මේ කරුණ සාකච්ඡා කරන්නේ සමාජයේ කී දෙනයිද? ඒ කියන්නේ අපි ගත්තොත් සමාජයේ දැන් අර ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය යන දේවල් ටිකක් තියෙනවානේ. දැන් මම කියන්නේ Facebook ගත්තත් ඔය හැමකෙම දිනයක් තියෙනවානේ. එක්ක දඹුල්ලේ අක්කවෝ නරකම් කරපු එක, එතනින් පස්සේ දැන් මේ කියන ක්‍රයිම් එක, ඔය කීව කීපයක් ඔස්සේ එක්ක අම්බානිගේ වෙඩින් එක, ඔය මොනා මොන හරි ඒ කියන්නේ රටට වැඩක් නැති, ඒ කියන්නේ යම් ප්‍රමාණයක මම කියන්නේ නිසරු, ඒ කියන්නේ දැන් ඒව ගත්තොත් දැන් මම කියන්නේ දඹුල්ලේ හොරකම ගත්තොත් ඊට වඩා මහා ප්‍රබල හොරකන්නේ ලංකාවේ ඉන්නේ. හරිද? ඒ වුණාට අරක වෙනුවෙන් රටේ මිනිස්සු මං කියන හොරකම කියන එක හොඳ නෑ තමයි කවුරු කරත්. ඔය මං කියන මේකේ මේ මේ ප්‍රමාණය කොච්චරද කියන එක. හැබැයි ඊට වඩා මහා ධර්ම මංකොල්ල දහ හොරකම් එතනින් පස්සේ වංචාවල් ඒවා මතු වෙනවට වඩා හුදකලා සිද්ධි කීපයක් සමාජ මාධ්‍යවල මං කියන රටක් විදිහට මහා කාලයක් ඒව වෙනුවෙන් කා දමන තත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක මම ඉස්සෙල්ලා කෝගේ බරපතල කේද දැනක තත්වයක්. ඒතකොට මම කියන්නේ ඇත්ත සාකච්ඡාවක් මතු කරගන්න එක මේකට ආදරය කරන ඔබට මට මේ සියල්ලටම ඒ කියන්නේ අපි වක්කීම ඇත්තට මේක. ඉතින් මේ වක්කීම තමයි අපි ඉෂ්ට කරන්නේ. ඔබ මේ ඒ වක්කීම channel එකෙන් ඉෂ්ට කරන්නේ. ඉතින් මට ඔබට කියන්න දෙන්නේ මං කියුවේ දැන් ඒ කියන්නේ මේ සාකච්ඡා කොහොමද ජනතාව අතරට අරන් යන්නේ? ඒකට ඔබ කරන්නේ කියන්නේ විශේෂයෙන්ම ඔබට කරන්න පුළුවන් දේ කරන්න කියන එක තමයි ඉල්ලන්න තියෙන්නේ. අනිවාර්යෙන්ම එවනම් ඔන්න මේ පණිවිඩයත් එක්ක අදත් අපිට පුළුවන් කරුණු සහ සමාජයේ තියෙන කරුණු එක්ක සමාජයට දිය යුතු පණිවිඩයක් තමයි අරගෙන ආවේ. තව දවසක මොන ගහලා කතා බහ කරමු. ඔබෙන් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. ආයුබෝවන්. ධනුෂ් ලොක් SL YouTube නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත් දායකයා ලබා දෙන දත්ත හා තොරතුරු වල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතුවේ. මෙම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.